උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විදුලි බිල් හැදුවේ කවර ක්‍රමයකටද කියලා කියන්න ඕනේ. ඇත්තටම කරන් තිබිච්ච සාධාරණ ක්‍රමය තමයි ඇඳිර නීතිය දාන්න ප්‍රථම තිබිච්ච සාමාන්‍ය පරිභෝජනයට බිල් හදලා දෙන එක මිසක් මේ දැන් තියෙන එක එකට අරගෙන ඒක තුනෙන් බෙදීම නෙවෙයි. කෙසේ නමුත් විදුලි බිලට සහනයක් රටට ඕනේ. ජල බිලට සහනයක් රටට ඕනේ. අපේ ආණ්ඩුවට එදා විදුලි බල බලශක්තිය ඇමති හැටියට හිටියේ මම. අපි විදුලි බිල මත පනවලා තිබිච්ච ඒ තෙල් බද්ද. ඒක මත තෙල් බද්දක් පනවලා තිබුණා. ඒ තෙල් බද්ද අයින් කළා. ඒ තෙල් බද්ද අයින් කිරීම නිසා විදුලි ඒකකයක් සාමාන්‍යයෙන් රුපියල් 18.32ක් වෙච්ච විදුලි ඒකකේ රුපියල් 16ට වැටුණා. ඒ කියන්නේ 2.32ක සහනයක් විදුලි ඒකකයකට ලැබුණා. ඒ විතරක් නෙවෙයි අද ඔය විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පම්පෝරි ගැහුවට ඒ මගේ පාලනය යටතේ තමයි ඒ තෙල් සහනයට ඒකත් ලබා දීලා විදුලි බල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවේ. අවසාන වශයෙන් විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවේ ඒ 2015 මගේ පාලනය යටතේ. ඒ නිසා තැන් තැන් වල පම්පෝරි ගහන්න නැතුව අපිට වඩා හොඳට කරලා පෙන්නන්න කියන එක තමයි විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ට මට කියන්න තියෙන්නේ. ඒක නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි එදා තෙල් වලට සහනය දුන්නා. ඒ වගේම විදුලියට සහනය දුන්නා. විදුලි බල මණ්ඩලයත් බේරගත්තා. කන්තේ නීතිගත සංස්ථාවත් බේරගත්තා. ඒ නිසා අනාගතයේ මේ කොවිඩ් වසංගතයෙන් ඒ සහනය අපේ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා. දැනටමත් අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා සෑම පවුලකටම අපි ඒ සහනය ලබා දෙනවා. ඒ අය ආර්ථිකය ශක්තිමත් කරගන්නකම් රුපියල් 20000ක සහනයක් මේ කොවිඩ් වසංගතයේ නිසා රැකියා හිමි වෙච්ච ස්වයන් රැකියා හිමි වෙච්ච සහ අනිකුත් ආකාරයෙන් තමන්ගේ ආදායම අවස්ථා හිමි වෙච්ච පිරිස් වලට ලබා දෙනවා. Doctor, okay.